දිවෙහි භාෂා පාඩම් මාලාවේ නවවැනි පාඩමෙන් අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ නෑයන්. එහෙම නැත්නම් ඥාතීන්ව දිවෙහි භාෂාවෙන් හඳුන්වන ආකාරය. ඉතින් අපි මේ තාක් ගෙනාපු පසුගිය පාඩම් ඔයා තාමත් බැලුවේ නැත්නම් ඒ පාඩම් මාලාවත් නරඹන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, එහෙමනම් අපි පාඩමට යමු. ආත්තම්මා, එහෙම නැත්නම් ආච්චි අම්මට කොහොමද අපි දිවෙහි භාෂාවෙන් කියන්නේ? එතකොට අපි දිවෙහි භාෂාවෙන් මෙන්න මෙහෙම කියනවා. මාමා, මාමා. සීයා, සීයා. කාෆා, කාෆා. තාත්තා, තාත්තා. බප්පා, බප්පා. අම්මා, අම්මා. මම්මා, මම්මා. දෙමව්පියන්, දෙමව්පියන්. මයින් බෆයින්, මයින් බෆයින්. මල්ලි, මල්ලි. බේබේ, බේබේ. අක්කා, අක්කා. දත්තා, දත්තා. මල්ලි හෝ නංගි, මල්ලි හෝ නංගි. කොක්කෝ, කොක්කෝ. මාමා, මාමා. බේබේ, බේබේ. නැන්දා, නැන්දා. දත්තා, දත්තා. දුව, දුව. අංහෙන් දරිෆුළු, අංහෙන් දරිෆුළු. පුතා, පුතා. ෆිරෙහෙන් දරිෆුළු, ෆිරෙහෙන් දරිෆුළු. මගේ දරුවා, මගේ දරුවා. අහරෙන්ගේ දරිෆුළු, අහරෙන්ගේ දරිෆුළු. මගේ ස්වාමි පුරුෂයා, මගේ ස්වාමි පුරුෂයා. අහරෙන්ගේ ෆිරිමීහා, අහරෙන්ගේ ෆිරිමීහා. මගේ බිරිඳ, මගේ බිරිඳ. අහරෙන්ගේ අඹමීහා, අහරෙන්ගේ අඹමීහා. ස්වාමි පුරුෂයා, ස්වාමි පුරුෂයා. ෆිරිමීහා, ෆිරිමීහා. බිරිඳ, බිරිඳ. අඹමීහා, අඹමීහා. මිනිබිරිය, මිනිබිරිය. මාමදරි, මාමදරි. මුණුබුරා, මුණුබුරා. මාමදරින්, මාමදරින්. කුඩම්මා, කුඩම්මා. දොම්මම්මා, දොම්මම්මා. කුඩප්පා, කුඩප්පා. දොම්බප්පා, දොම්බප්පා. හොඳයි, අදට අපි මේ නවවැනි පාඩමෙන් සමුගන්නවා. අපි මේ කියලා දීපු ඥාතීන් හඳුන්වන වචනයන්, නාමයන් මතකේ තබාගෙන නිතර නිතර පුරුදු පුහුණු වෙන්න උත්සාහ දරන්න. එතකොට ඉතාම කෙටි කාල සීමාවකදී දිවෙහි භාෂාවෙන් අදහස් හුමාරු කරගන්න, එම භාෂාව අවබෝධ කරගන්න ඔයාට පුළුවන් වෙනවා. මේ ගිනේන පාඩම් මාලාව හොඳයි කියලා ඔයාට හිතෙනවා නම් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, තවත් කෙනෙකුට ඉගෙන ගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පාඩම් පිළිබඳ ඔබට හිතෙනදී පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.